ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි විමුක්ති පොත්තලට ආවේ හිමාලි සමගය. මේ ගමනට හිමාලයට එන්නේ අය විමුක්ති කීවේ නැත. ඒත් ඇය යන්නට ඇඳගත්තාය. එන්නට එපායයි කියන්නට විමුක්තිට නොහැක. සරල ඩෙනින් කලිසමට උඩින් ලා කොළ පැහැගත් කමිසේ ඇඳගත් විමුක්ති කාලාන්තරයකට පසු ඔහුගේ දුඹුරු පැහැගත් සම්පටියක් සහිත ඔරලෝසු පැළඳගත්තේය. හිමාලි ඇඳගෙන ආවේ ඇය මීට සතියකට පමණ පෙර නුගේගොඩ නිමි ඇඳුම් සැලකින් ගත් අලුත්ම බතික් මෝස්තරේ සිල්ක් සායත් ඉන්දියානු ක්‍රමයට මැසු බ්ලවුසයත්ය. සාරියක් අඳින්නත් හිතලා හැන්දෑව නිසා ඇන්දේ නෑ. හිමාලි කීවේ කාමරෙන් පිටතට එමිනි. ඇයිද්දි පුදුමාකාර සුවඳය. විමුක්ති සිනාසුනා මිසක කිසිවක් කීවේ නැත. තාමත් විමුක්ති ඇවිදිද්දි පුංචි අමුත්තක් පෙනේ. එය හරියට අංශභාගය හැදියසූ කෙනෙකුගේ ගමනට සමානය. ධනසිරි විමුක්ති දෙස බලාගෙන උන්නේ ඒ දුකෙනි. ධනේ අයියා, පුංචි මහත්තයෝ. ධනසිරි වාහනේ ඉදිරිපසසුනේ දොර විවර කළේ ආශාවෙනි. හිමාලි ඒ ගැන උන්නේ තරම කකමැත්තෙනි. ඇයි හිතාගෙන උන්නේ විමුක්ති සමගම පසුපස අසුනේ යන්නටය? බුක්ෂොප් එකට නේද පුංචි මහත්තයා? අවුදානේ අයියේ, යන්නත් ආසයි. ධනසිරි වාහනය පණ ගැන්නුවේ හිමාලි දෙසත් බලාය. ඇය වාහනයට ගොඩ වූ පසු මුළු වාහනයම සුවඳය. පුංචි මහත්තයාට දෙන්න කියලා ලොකු මහත්තයා අලුතෙන්ම කාර් එකක් අරන් දාලා තියෙන යාඩ් එකේ. මගේ පරණ වාහනේ තියෙනවා නේද ධනේ අයියේ? එහෙමම තියෙනවා. මං ගියාම ස්ටාර්ට් කරලා එහෙම එනවා. ගිය සතියේ හොදලක් දැම්මා. ඒ වාහනේ හොඳයි. මතකයන් සියල්ල ඇත්තේ එහිය. අවසානයේට කෙල්ලස් සමග ඒ වාහනේ ගිය කළුතරය. මොකද දන්නේ පරණ වෙහිකල් එකම හොඳයි කියන්නේ. හිමාලි පසුපස සිට සිතුවාය. දැන්මම පුංචි මහත්තයාට ඩ්‍රයිව් කරන්න බෑනේ ධනසිරි. ඒකනේ පුංචි නෝනා. විමුක්ති සිනාසුනේ නාවල සිට නුගේගොඩට එනතුරු විමුක්ති මග දෙපස බලමින් සිටියේ අතීතයේ ගැනය. ඉස්සර ඇස් සමග උදින්ම මේ පාරේ යද්දි දැනුනේ වෙනස්ම සතුටකි. අදේ සතුට වේදනාවක හදවත තෙත් කරයි. අයියේ, සමහර දවසක උදේ යද්දි කෙල්ල පාර දෙපස බලමින් කතා කරයි. YMB එක ළඟ චුට්ටකට ස්ලෝ කරනවද? ඇයි සිස්සී කියයි. ඇයි නංගී, වයසක අම්මා කෙනෙක් ඉන්නවා එතන හැමදාම. අද මම්මේ ඉන්දියාප මුලක් බෙදාගෙන ආව දෙන්න. ඇත්තටම දුප්පත් වයසක ගැහැණියක් පාරේ පැත්තක වාඩි වී ඉඳී. ඇයි හිඟමන් ඉල්ලන්නේ නැත? ඒ දුර්වර්ණ වේගිය සාරියක් ඇඳගෙන ඇය පාරේ පර්ණ ක්‍රොන්කීට් ගලක් උඩ ඉඳගෙන බලාගෙන ඉඳී. තප්පරෙන් එන්නම් ඇය දුවන්නේ ඉන්දියාප මුල පමණක් රැගෙන නොවේ. ඇගේ පුංචි අත්බෑගෙන් රුපියල් 100ක්ද රැගෙනය. නංගි, මේකත් දෙන්න. එදා තමා පර්ස් එකෙන් රුපියල් 500ක් ගෙන ඇයට දුන් බව විමුක්තිට දැන් මතකය. අයියට පින්, කෙල්ලිදා සතුටින් කීවාය. අර දුප්පත් ගැහැණිය ඉන්දියාප මුල ගත්තේ
දෝතිම වර්ෂාට වඳිමිනි. යලිත් වාහනයට එද්දි ඒ මුහුණ පුරා තිබු අහිංසක සතුට විමුක්තිට මතකය. පව්, ඇයි ඉඳගන්නේ එහෙම දුක් වෙමිනි? ඒ අතීතයට හදවත බැඳි බැඳී දුවන්නේ ඒ මිනිස්කම් සිහිවෙද්දීය. විමුක්ති ඇගෙන් වින්දේ අව්‍යාජ සරල සුන්දර පුංචි ගැහණියකගේ සුවඳය. ඒ පුංචි ගැහණිය මින්මත්තට ජීවිතේ නැතයි කියලා සිතන්නට තාමත් ඔහුට අමාරුය. ඒ පුංචි පපුවට හිස තබාගෙන උන් දවස් මතකය. ආදරේ යනු අනුරාගයම නොවේ. ඇයි මේ යෞවනයට දුන්නේ තේරුම් කර වෙන් කර හඳුනා ගන්නට බැරි ආදරබර වසන්ත වින්දනයකි. විමුක්තිට තාමත් ඒ අතීත ඇඟිල්ලක නිතක පාට පවා මතක. ඒ නිසාය දවසක් ඇය උදේක යද්දි ඇඳගෙන ආවේ සුදු සිල් කමිසයකි. ඒ පොත්තල නිමවන දවස්ය. හදිස්සියට ඇය ඇඳගෙන කමිසේ කරට පහළ බොත්තන් දෙකක්ම දමාගෙන උන්නේ නැත. දහසක් වැඩ කර කෙල්ල දුවගෙන පැමිණ ඉඳගත්තාය. යන්තම් තෙත වර්ලසද පැත්තකට කර ඇය අතයාරිමින් සිනාසුනාය. විමුක්තිට බැලුනේ ඒ පපුව දෙසය. සිල්ක් සුදු කමිසේ ඇරුණු බොත්තන් අතරින් ඇගේ සුදු පපුවේ කොටසකුත් ඇය ඇඳවුන් රෝස පාට බ්‍රසීරයේ පාටත් ඔහු දැක්කේය. එදාද ඒ ලස්සන ලෝකයා දකිනවාට ඔහු කැමැති වූයේ නැත. ඔය බොත්තම දාගන්න. කෙල්ලගේ අත ගැස්සි පපෝටම ගියාය. ආනේ මං දැක්කේ නෑ. කෙල්ල බොත්තම දමාගෙන බ්ලවුසය හදාගත්තේ තොල්පට තද කරගෙනය. විමුක්ති ගියේ සිනාසෙමිනි. ඉතින් කවුරුත් දැක්කේ නෑනේ. ඒකට රෝසපාට මලොත් ගහන්න ඕනද? ඒ බ්‍රසීරයේ මැත පුංචි සීල් ක්‍රෝස මලක් නිමවා කප් දෙක මැද ගසා ඇත්තේ ඔවුන්මය. මං ගැහුවේ නෑ ඒ පැටන් එකේ හැටි. මං ඔය දැක්කමයි. දකින්න අයියා කෙල්ලන්ගේ කියන්නට ගියේදී ඇය ගිලගත්තේ තොල්පට තද කරගෙනය. ඒ බැල්ම ඒ සංගවාගත් සිනාව යාලි යාලි ත්‍විමුත්තිර සිහි වෙයි. ධනේ අයියා, පුංචි මහත්තයා, ඔතන ඔය YMB එක හරියේ ටිකක් ස්ලෝ කරලයන්. නාවල පාරට දමද්දි විමුක්ති කීවේය. ධනසිරි ඒ හරියේදී වේගේ බාල කළේය. විමුක්ති පාර අයිනි දෙස බලාගෙනම ගියේය. අර වයසක දුප්පත් ගැහැණිය අද නැත. පුංචි මහත්තයා බැලුවේ අර වයසක අම්මවද? ධනසිරි නිකමට ඇසුවේය. හිමාලි දෙන්නා දෙසම බැලුවේ පුදුමේනි. ඔව් ධනේ අයියා, ඒ අම්මා උදේට විතරයි ඉන්නේ. ධනේ අයියා එයා ගැන දන්නේ කොහොමද? විමුක්ති ඇසුවේය. ඉස්සර වර්ෂණංගේ එක යද්දි උදේට අම්මට මොනවහරි දීලා යන්නේ. පෙලක් දවස්වලට උදේට කන්නගත්ත කෑමේක පවා දීලා යනවා. ඒ කතාවේ හිමාලි දැවුනාය. තාමත් හිතන්නේ ඒකි ගැන. හිමාලි සිතුවාය. දෙනවා තමා. ඉන්පසු කවුරුවත් කතා කළේ නැත. ඒකෙත් වල්මදුවැල් වගේ කොච්චර ගලවල දැම්මත් කොහෙන් හරි මතුවෙනවා. හිමාලි සිතුවේ කේන්තියනි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.